මේ ප්‍රසන්න රණවීර ගැන අපි කතා කරොත් ගොඩාක් දේවල් එයා ගැන කතා කරන්න තියෙනවා. අපි ඒ ගැන පස්සේ කතා කරමු. ඉස්සෙල්ලා මේ මැර ප්‍රසන්න රණවීරගේ පුතා වන මැර පුතා ඊයේ දිනේදී අපිට දැනගන්න ලැබුණා පාසල් සිසුවෙකුට මාරාන්තික ලෙස මහපාරේ පහර දීලා තිනවා දෙනෝදහක් ජනතාව බලාගෙන ඉtti. මේ පහර දීමට පැමිණලා තියෙන්නේ රජේ නිලධාරීන් සමග. මොකද ඒ ඇවිල්ලා තියෙන්නේ මේ ප්‍රභු ආරක්ෂකයෝ බලන් ඉtti උන් සමග තමයි ඇවිල්ලා මේ පහර දීම කරලා තියෙන්නේ ඩිෆෙන්ඩර් වලින්. එතකොට මේ පහර දීම කරන්න අද රජ ප්‍රසන්න රණවීරගේ පුතාට ආරක්ෂාව දීලා තියෙනවා. ඒක තමයි අපිට අහන්න තියෙන්නේ. මේකද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය? මේ කොහෙන් හරි පාර්ලිමේන්තුවට රිංග ගත්තම මුන් හිතනවා මුන් තමයි මේ රටේ ලොක්කො කියලා. මුන් පාර්ලිමේන්තුවට යන්නෙත් මේ ගුටිකන මේ දරුවගේ අම්මා තාත්තගේ ඡන්දෙ නිසා. අද මෙහෙම පාර්ලිමේන්තුවට ගිය මුන්ගේ පුතු චණ්ඩිපාඩ් දාලා මේ අහිංසක දරුවන්ව හිරිහැර කරන්න අරන් තිනවා. එතකොට මේක බලන් ඉඳලා මේ මහ ජනතාවට බලන් ඉන්න බැරි තැන මෙතන ඝාතනයක් සිද්ධ වෙයි කියන බයට මහ ජනතාව පොලිසියට කතා කරාම පොලිසියට දුරකඳ නැමුතුම් දුන්නම පොලිසිය කියන්නේ කලබල වෙන්න එපා. එතකොට මේ පොලිසිය කියන්නේ කලබල වෙන්න එපා, ඌ මරණකම් හිටපන් කියලාද? මෙන්න ශ්‍රී ලංකා පොලිසිය මේ ආකාරයට මාරාන්තික පහර එල්ල කරද්දී පොලිසිය කියනවා කලබල වෙන්න එපා කියලා මහ ජනතාවට. එහෙනම් මේ පොලිසිය ගැනත් මහ ජනතාව ඉදිරියේදී තීන්දුව తీරන ගන්න වෙයි. මොකද මේ මැර ප්‍රසන්න රණවීරගේ මැර පුතා ගහලා ඉවර වෙලා මේ තරුණයාට මොහොත් ආපු ඒ රත පෙළපාලියත් එක්ක ගිහිල්ලා නැවතත් හරෝගන පොලිසියට ඒ රතේ අරගෙන එනකොට ඔන්න මහ ජනතාව කියනවා අන්න අර වාහනෙන් ඇවිල්ලා තමයි ගැහුවේ. අන්න එතකොට තමයි මේ පොලිසියට ඇස් ඇරලා පොලිසිය ප්‍රසන්න රණවීරගේ පුතාව පොලිසිය අතුරට එක්කන් ගිහිල්ලා පොලිස් සැපයක් දීලා එවෙලෙම එළියට දානවා. අද කොහමද අපේ දරුවෝ දෙන්නෙක් එහෙම ගහගත්තා නම් අපේ දරුවා දෙන්නෙක් අතර ප්‍රශ්නයක් වුණා නම් අද පොලිසිය මොකද කරන්නේ? ඉලයට කඩනවා අරන් ගිහිල්ලා. එහෙම නපුංසක පොලිසියක් තමයි අද මේ ශ්‍රී ලංකාව තුල තියෙන්නේ. දේශපාලඥයාගේ පදයට නටන නපුංසක පොලිසියට අපි කියනවා නීතිය ක්‍රියාත්මක කරන්න ප්‍රසන්න රණවීරගේ පුතාට. මොකද ඔය ප්‍රසන්න රණවීර කියන උන්නේ පෞගිය කාලේ ඔගොල්ලන්ට මතකයි පාර්ලිමේන්තුවට ගිහිල්ලා පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු වලින් ගහලා එතකොට කථානායකගේ පුටුව කඩලා ඒ පුටුවට හොරෙන් ගිහිල්ලා වතුරවක් කරලා ජෝකර් කෙනෙක් වගේ අසික්කිත වැඩක් කරා ඔයගොල්ලන්ට මතකයි. ඉතින් මෙන්න මේ අසික්කිතයාගේ පුතා මේ දේ නොකරොත් තමයි පුදුම. අද ඒ දේ තමයි කරලා තියෙන්නේ. ඒ කරපු ඒ නීච ක්‍රියාවට විරුද්ධව මම ප්‍රසන්න රණවීරට විරුද්ධව පොලිස්පතිතුමත් හම්බ වෙලා පැමිණිලිත් කරා. නමුත් ඒව ඔක්කොම යට ගියා. ඒව ඔක්කොම යට ගහලා තිනවා. ඕක තමයි ඇත්ත. නමුත් නියම විහිළුව කියන්නේ ප්‍රසන්න රණවීර මේ විදියට පාර්ලිමේන්තුවේ ඉන්න පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ගැහුවාම ගහලා ඒ පොලිස් නිලධාරීන්ව වදෙහින් තෙරණපත් කරාම ඒ පොලිස් නිලධාරීන්ම තමයි අද ප්‍රසන්න රණවීරගේ පුතා මහජන දරුවන්ව වදෙහින් තෙරණපත් කරනකොට ශිෂ්‍යයන්ව වදෙහින් තෙරණපත් කරනකොට ආරක්ෂක කරන්නේ මෙන්න මේ පොලිස් නිලධාරීන්. ඒ වගේම මේ රනිල් වික්‍රමසිංහ උන් නැහැගේ ජනා අගමැතිකමෙන් පන්නලා දාලා මේ මහින්ද රාජපක්ෂ නැවත අගමැති වුණාම අන්නේ වකවානුව තුල තමයි මේ විදියට මිරිස් කුඩු පහර එල්ල කරන්නේ ප්‍රසන්න රණවීර. එතකොට එදා ඒ ප්‍රසන්න රණවීර නැගිට්ටේ මේ රනිල් වික්‍රමසිංහට විරුද්ධව. රනිල් වික්‍රමසිංහට ගහන්න බැරි මිරිස් කුඩු පොලිස් නිලධාරීන්ට ගැහුවා. අද රනිල් වික්‍රමසිංහ ප්‍රසන්න රණතුංගව හුරතල් කරනවා. ඒ මැරයින් අද ඔඩක්කුවේ තියාගෙන ඉන්නවා. මෙන්න මේ වගේ නීච ඇමතිවරු, මේ වගේ මැර ඇමතිවරු මහ ජනතාව ප්‍රතික්ෂේප කරන්න ඕනේ කාලය ඇවිල්ලා තියෙනවා. මේ පොහොට්ටුවේ උන් ගත්තම ඇත්තටම මුන් ඇවිල්ලා පුදුම ගෝත්‍රිකයෝ හිරිතා. මුන් යන තැන කරන්නේ මැරකම්, යන තැන් කරන්නේ හොරකම්, යන තැන් කරන්නේ මංකොල්ල කෑම. මේ පොහොට්ටුවේ ඔයගොල්ලන්ට මතකයි පහුගිය කාලේ තිබුණා මේ තඹුත්තේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් මංකොල්ල කාලා මාට්ටු වුණා. එතකොට අපි දැක්කා මේ
ඒකේ මහලේකම් සාගරකාරී වසම් කියනවා පක්ෂ සමාජිකත්වයේ අත්විටවන්න කටයුතු කරනවා කියලා. එතකොට මේ මංගොල්ල කාලා කප්පම් ගත්තම පක්ෂ සමාජිකත්වය අවෝසි කරනවා කියලා යා මේ මහ ජනතාවගේ කනචූන් කරනවා. ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා අපි කියනවා සාගරකාරී වසම්ට අපි කියනවා එහෙනම් ඉස්සල්ලාම ඔයාලගේ පක්ෂෙන් එලවලා දාන්න ප්‍රසන්න රණතුංගව. ප්‍රසන්න රණතුංග කප්පම් ඉල්ලලා අධිකරණයෙන් වැරදිකාරයෙක් වෙලා තිනවා. අද ප්‍රසන්න රණතුංග කොහෙද ඉන්නේ? ඒ නිසා සාගරකාරී වසම්ට අපි කියනවා විහිළු සපයන්න එපා මහ ජනතාවට. පෝට්ටුවේ කියන්නේ ඉන්නේ හොරු මංගල්ලකාරව තමයි පෝට්ටුවේ රජ වෙලා තින්නේ. ඈ උන්ගේ පුත්තුත් එහෙමයි. උන්ගේ ඇඟේ දුහන්නේ හොරකම මැරකම. අන්න ඒක සනාථ කරලා තිනවා අද ප්‍රසන්න රණවීරගේ පුතා. ඒ වගේම ඔගලොන්ට තවත් අපිට කියන්න තියෙනවා. යා රත්තරන් චේන් හොරා. අපි දැක්ක රත්තරන් හොරා. කොහමද කළුතර රත්තරන් හොරාගේ තත්ත්වෙත් ඔගොල්ලෝ දන්නවනේ. මේ රත්තරන් හොරාගේ බෑනා. ඔගලොන්ට මතකයි මුන්ගේ ගෑවිච්ච එක හැමයි. බෑන පහුගේ දවස්වල මතකයි චෝදනාවක් දැන් ලැබලා තිනවා. මාරාන්තික ලෙස පහර දීලා අද තවමත් තරුණේ කොප්පල වෙලා ඉන්නවා. එතකොට මේ පහර දීම කරලා තියෙන්නේ මේ ඇමතිගේ බෑන කෙනෙක්. අද මේ ඇමතිගේ බෑන ධනුෂ්ක කියලා මම අද කළුතර රඟනවා. කළුතර මැරකම් වලින් අංක එකට ඉන්නේ මොහු. අද කොහමද පොලිසිය මුත් මේ ප්‍රාදේශීය සභාවින් එකේ පොලිසිය අද කොහමද ඒවට සලකන ඇද? අද මේ මැරයින්ට සැලුට් ගන්න තරමට අද පොලිසිය ඇවිල්ලා තිනවා. ලැජ්ජයි අපේ ලංකාවේ පොලිසිය ගැන, පොලිසිය දෙපාර්තමේන්තුව ගැන. අද දුප්පත් අපේ දරුවෝ මේ රටේ යුක්තිය හොයාගෙන යන ගමනේ මේ බඩගින්නට එරෙහිව, මේ දූෂිත පාලකින්ට එරෙහිව අද අරගල කරන අපේ තරුණ තරුණියෝ අද කොහෙද ඉන්නේ? අද මේ තරුණ තරුණියන්ව, අද වසන්තල වැනි තරුණ තරුණියන්ව අද අරංගිල දාලා තින්නේ කොහෙද? මුදලි ගේලවද ත්‍රස්තවාදයේ වැලැක්කුවේ පනත ගහලා ඔවුන්ව හිර කරගෙන ඉන්නවා. මේ හිර කරගෙන ඉන්නේ මේ රටේ යුක්තිය සොයාගෙන අයුක්තියට එරෙහිව, මැර දේශපාලනයට එරෙහිව, දූෂිත පාලන ක්‍රමයට එරෙහිව, හොරකම් කරන රාජපක්ෂලට එරෙහිව නැගිට්ට වසන්ත මුදලි ගේලාද ඉන්නේ හිරගෙවල්වල. අද මේ රටේ මංකොල්ල කන, මැරකම් කරන, මිනී මරන මැති ඇමතිවරුන්ගේ පුත්තුවද මැරකම් කර කර රාජ්‍ය ත්‍රස්තවාදය රට පුරා පතුරනවා. එතකොට වසන්ත මුදලි ගේලාද ත්‍රස්තවාදීන්? මේ ප්‍රසන්න රණවීරලාගේ පුත්තුද ත්‍රස්තවාදී? මේක තීරණය ගන්න ඕනේ මහ ජනතාව. අද රනිල් වික්‍රමසිංහ අද තමන්ගේ පන්ති ආරක්ෂා කරන්න, තමන්ගේ මේ බලු පන්ති ආරක්ෂා කරන්න අද රාජපක්ෂලට ඕනේ විදියට නටන. අද මේ පෝට්ටුවේ උණ්ඩලගේ අද මැරකම් ගැන කිව්වම රාජපක්ෂ උණ්ඩලගේ ඉතිහාසයක් තියෙනවා මැරකම් වලට. ඔගොල්ලෝ දන්නවා තාජුදීන් ඝාතනය. මේ ඝාතනයත් මේ මැරයින්ගේ පුත්තු කරපු ඝාතනයක්. මේ මැර රාජපක්ෂලගේ කප් ගහපු මැරකම් මේවා. ඉතින් මෙවැනි වටපිටාවක් තමයි අද මේ රට තුල නිර්මාණය වෙලා තින්නේ. නමුත් තාමත් අද මේ රටේ ආරක්ෂක අංශ මේ දේශපාලකයන්ගේ පදවලට රැවටිලා මේ දේශපාලකයන්ගේ දෙන තනතුරු තාන්න මාන්න වලට අද ලැදි වෙලා, ලොල් වෙලා අද මේ රටේ දුක් විඳින පීඩිත ජනතාව අපහසුතාවයට පත් කරනවා. ඒ නිසා අපි කියන ප්‍රසන්න රණවීරලට උඹලාගේ කාලේ තව ටික කාලයයි තියෙන්නේ. උඹලාගේ ඔය සෙල්ලම් තව ටික කාලයයි. ලෑස්ති වෙලා හිටපල්ලා මේවට වන්දි ගෙවන්න. මේ තරුණයාගේ පහර දීපු එකට වන්දි ගෙවන්න. ප්‍රසන්න රණවීර උඹේ පුතත් එක්ක උඹ ලෑස්ති වෙලා හිටපන්. මොකද මහ ජනතාව නැගිටින කාලය තව වැඩි ඈත නැහැ. උඹලට ගෙවල් දොරවල් වල ඉන්න හම්බ වෙන්නේ නැහැ එතකොට. උඹ දැන් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා සමාවර ගත්තට බොහොම හොඳ මිනිහෙක් වගේ ඒවෑන් උඹලගේ පව් හොදන්න බෑ. උඹ පාර්ලිමේන්තුවේ නඟපු රැඟිල්ල මතකයි මොනි මහ ජනතාවට. ඒ කරපු මැරකම මතකයි. ඒ නිසා උඹලා දැන් උපාසකව වෙන්න හදන්න එපා. උඹලට මේවට වන්දි ගෙවන කාලේ ඉදිරියේ දිනනවා. ඒ නිසා අපි කියනවා මේ රටේ පොලිසියට මේ මැරයෝ ආරක්ෂා කරලා,
මේ මැර දේශපාලකයන්ව ආරක්ෂා කරලා තමන්ගේ තමන් රාජ්‍ය නිලධාරියෙක් කියන එක අමතක කරලා තමන්ට ඒ රාජ්‍ය නිලධාරියෙක් හැටියට තියෙන ගෞරවය නැති කරගෙන නිලයට බලයට කෑදර වෙලා වැඩ කටයුතු කරන්න එපා කියලා අපි මේ මහජනතාව ආරක්ෂා කරන පොලිසියෙන් අපි ඉල්ලා තියෙනවා. මොකද එහෙමනේ තියෙන්නේ මහජනතාව ආරක්ෂා කරන්න නෙවෙයි පොලිසිය ඉන්නේ. ඒ නිසා අපි කියනවා පොලිසියට මහජනතාව ආරක්ෂා කරපල්ලා මේ මැර දේශපාලකයන්ගේ. උඹලා හිටගනින්න මහජනතාව පැත්තේ. මේ මැර දේශපාලකයෝ පැත්තේ ඉඳගන්න එපා. ඒ නිසා අපි කියනවා මේ ප්‍රසන්න රණවීරගේ පුතාටත් ප්‍රසන්න රණවීරටත් එරෙහිව වහාම මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද මේ ප්‍රසන්න රණවීරල වැනි පුජ්‍යලින්ව මේ රටේ දේශපාලනයට සුදුසු අය නෙමේ. ඒ නිසා අපි කියනවා මොහුව මේ තනතුරු වලින් ඉවත් කරන්න කියන ඉල්ලීම අපි රනිල් වික්‍රමසිංහ උන්නෑගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ප්‍රසන්න රණවීරට ඇඳුමක් ඇඳගෙන පාරේ යන්න පුළුවන්ද කියන එක අපි අහනවා ප්‍රසන්න රණවීරගෙන්. එහෙනම් ලැජ්ජ නැතුව මෙවැනි පරම්පරාවල් හදන්න එපා. මෙවැනි මැර පරම්පරාවල් හදලා මේ රටේ මහජනතාව පීඩනයට පත් කරන්න එපා කියලා අපි කියනවා ප්‍රසන්න රණතිංගට රණවීරට. අපි කියනවා වහාම ඉල්ලා අස්සෙන්න ඕනේ ප්‍රසන්න රණවීර ඉල්ලා අස්සෙන්න ඕනේ. මොකද අපි මේ වෙනුවෙන් අපේ හඬ අපි අවදි කරනවා. අපි මේ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි සැලසුම් කරලා තියෙනවා. මොකද ඒ වගේම මේ වෙනුවෙන් පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් පොලිසිය මේ මැරීම ආරක්ෂා කරනවා නම් අපි පොලිසියට එරෙහිවත් අපි ක්‍රියාමාර්ග ගන්න සූදානම් බව පවසමින් මම නියඬ වෙනවා. ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.